රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත අරගලය පාර්ලිමේන්තුවත් උණුසුම් කරයි ලෝකේ හතර අතින්ම නයාරගනිමින් ආසියාවේ අන්ත දිලිදුම රට නිර්මාණය කළේ ගෝල්ෆේස් අරගල කරුවන්ද රට පාලනය කළ දේශපාලුවන්ද අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතයි ප්‍රථමයෙන් අවධානය. ඊයේ දිනේදී පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ මැයි 9 සිද්ධිය සහ මුදල් කාරක සභාවේ සභාපතිත්වය සම්බන්ධයෙන්. අපේ අපිත් එක්ක හිටපු අපේ අතුකෝරල මන්තුමා ඝාතනය කරලා අදට අවුරුද්දක් පිරිනවා. සියලු දෙනා එකතු වෙලා එතුමාට ආචාර්යයක් විදිහට මේ දක්වන්නේ කියලා කියනවා. පෞගේ මේ නාමයේ මොකද උනේ එවැනි රටක් හදන්නද යන්නේ නැවත මේ කරු කතානායකතුමනේ අද මේ මේ නාමයේ ඒෂා හොඳ තීන්දුව වලට අවස්ථාව දෙන්න ඔබතුමා තර්ජනය කරනවා නම් මේ නම වෙන්න සිද්ධිය ගරු කතානායකතුමනේ නම වෙන්න සිද්ධිය මේ අරගෙන වෙන්න දෙන්නේ කියලා කාලකන්ණි මගේ වචනින්ම කියනවා නම් ඔබතුමාලා සහයෝගය දුන්නා නම් ඒකට ඔබතුමාලත් කාලකන්ණි පුළුවන් නම් මගේ දෙක තුනයි කියනවා අධිකරණ ඇමතුමා කියන්නේ පුළුවන් නම් ඇවිල්ලා අද එන්න තමුන්නාන්සලගේ ගෙවල් ගිනි තියන්න සූදානමින් ලයිස්තු හදාගෙන හිටියේ කණ්ඩායම් සූදානම් හිටියේ ඒ වෙලාව තමයි ආරක්ෂක ලේකම්තුමාට අපි කතා කරලා කිව්වේ හමුදාවට නියෝග දෙන්න වෙඩි තියන්න කියලා එදා තමුන්නාන්සේලාගේ ගෙවලුත් අවම වශයෙන් 100ක් ගිනි ගන්නවා අපි දැක්ක ගෝල්පේස් අරගල භූමියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව එලවන්න කට්ටඩියෙක් පූලක් කැපුවා කපුවට හෙන ගහලා මැරෙනවා ගෝල්පේස් එකේ තිබුණා පුස්තකාලය එතරේ පුස්තකාලේ හිටියා පුස්තකාල අධිපති කෙනෙක් එයා සියදී විනාශා ගන්නවා අංගොඩ පිස්සන් කොටුවේ දෙක බී වාට්ටුවේ ඉන්නවා කළු පාටින් වෙසක් කූඩු හදපු එක්කලා ඉන්නවා ජනාධිපති කොඩියක් තියෙනවා වෘත්තීය සමිති නායකයෙක් ගිහිල්ලා මේ කොඩිය හොරකම් කරන් යනවා කොඩිය හොරකම් කරන් ගිහිල්ලා දා ගන්නවා තමන්ගේ ඇඳට දාලා නිදිනවා මෙන්න මම ජනාධිපතිගේ කොඩිය බෙච්චීට් එකට දාලා බුදිනවා කියලා අන්න අන්න ඒ කෙනා ත්‍රිරෝද රථයක යනවා කකුලත් එළිය දාගෙන ඇක්සිඩන්ට් එකක් කරනවා කකුල කපනවා විචිත්‍ර ධම්ම වේදනීය කර්මය අධිකරණ ඇමතුමා අද හෙළිදරව්වක් කළා මයි 9 වෙනිදා ගිය අවුරුද්දේ පොහොට්ටුවේ කට්ටියට ගැහුවා 10 වෙනිදා තදබේ ගෙවල් ගිනි තියන්න තිබ්බා කියලා ඉවරලා මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය ඔක්කොම චෝදනා කරේ ජනතා විමුක්ති පෙරමුණ දිහාවට ඒගොල්ලෝ තමයි මේටි කරේ කියලා එහෙනම් තදබේ ගෙවල් ගිනි තියන්න හදපු කට්ටියත් ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න ඕන එහෙනම් ඇයි ජනාධිපතිතුමා මේක එළියට දාන්නේ නැත්තේ රතු ආලි පටව සහ කොළ ආලි පටවගේ ඩීල් එකක් තියෙන හින්දාද කියන එක අපි දැනගන්න කැමති ප්‍රසන්න රණතුංග මහත්තයා කන්නාඩි ඉස්රාල් ගිහිල්ලා මුණ බලා ගන්න ඕනේ අනිත් අයට කාලා ගන්න කියන්න කලින් අද අරගලයට වසරයි ත්‍රිවිධ හමුදාවක් තියාගෙන පොලිසියකුත් තියාගෙන මේ වගේ කැලෑ නීතියක් රජ වෙන්න දුන්නේ ගැන අත්ත වශයෙන්ම රජයක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ ඒ අපරාධකාරයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ගමන් ඒක ඉඩ දුන්නේ කවුද කියලාත් අපි අල්ලා ඒයට විරුද්ධවත් මං හිතන්නේ අපි ඇක්ෂන් එකක් ගන්න ඕනේ එහෙම නැත්නම් මේක වැඩක් වෙන්නේ නැහැ අරගලේ තැබෑ අරමුණු ඉෂ්ට උනේ නැහැ තැබෑ අරමුණු තමයි මේ රටේ වංචාව දූෂණය නතර වෙයි කියන අරමුණ මෙද වසරක් කොට ඒ කප්පං ගන්න දේශපාලනේ ආරම්භ වෙලා තියෙනවා. ඊයේ පෙරේදා බඩල්ගම ප්‍රදේශයේ තිබුණු ඕමාන් ජාතිකයකට අයති ආයතනයකට පැනලා ඒ විදේශිකයාටත් පහර දීලා රාජ්‍යාමති ඉන්දිකගේ සහෝදරයා ഘോഷණය කරපු අයට තර්ජනය කරලා තියෙනවා. මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු කටයුතු බාර අරගෙන කටයුතු කරනවා. මෙතුමගේ ගේ ඇතුලේ තිබිලා කසිප්පු අහුණා. කොටාබේට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහට නොවෙන්න නම් වහාම මේ වගේ තක්කඩි අයින් කරලා දානවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 271 වෙනි ටෙලිවැකිය ගාලු මෝදරට ගහලා අදට අවුරුද්දයි ගාලු මෝදරට ගහනකන් රටේ තිබුණේ සාමකාමී පරිසරයක් අර මේ සංදේශ පොළු වලින් ගැහුවට පස්සේ තමයි රටම ගිනි ගත්තේ සමහර දේශපාලනඥයින් අදත් පාර්ලිමේන්තුවේදී කියූ ආකාරයට ඒ උන්දලගේ ගෙවල් ගිනි තැබූ කාලකන්ණි එළියට ආවේ අරගලයෙන්
ඒ අය කවුද කියන එක හෙව්වට හොයනවට අත්අඩංගුවට ගන්නවට දඬුවම් දෙනවට අපි කවුරුත් කැමති. මන්ද ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩත්වයට අප මාධ්‍යවේදීන් ලෙස එදත් අදත් හෙටත් විරුද්ධයි. හැබැයි අපි මුලින්ම විරුද්ධයි රාජ්‍ය ත්‍රස්තවාදයට. එදා, ඒ කියන්නේ ඔය පහුගිය වසරේ මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ සිට සංදේශ පොලුගත්ත රාජ්‍ය මැරීන් එළියට ආවේ නැත්නම් තත්ත්වය ඇත්තටම මීට වෙනස් වෙන්න තිබුණු බව අමතක කරන්න එපා. හොඳේ, ඇත්තටම එදා ඒ අරගලයේ බිහිවන්ට හේතු වුණු සමාජ සාධක මේ හදිස්සියේ මතුවෙච්චේ වණන් නෙවෙයි. හොඳේ, සමහරුන් ඔය අරගලයේ මේ ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිම් නිසා ඇති වූ බවට ලඝු කරන්න උත්සාහ කරනවා. එසේ උත්සාහ කරන අය අතර වැඩිම පිරිස දේශපාලනඥයින්. හොඳේ, අදත් පාර්ලිමේන්තුවේදී බව ඇහුණානේ නේද? එදා මේ අරගලයේ බිහිවුණේ ඇත්තටම කාලාන්තරයක් පුරා මේ රට පාලනය කළ සමස්ත දේශපාලනයටම එරෙහිවයි. එය හුදෙක් ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලා පලවා හැරීම දක්වා පටුකොට ලඝුකොට දැක්වීම කිසිසේත්ම සුදුසු නැහැ. ආසන්න හේතුව රාජපක්ෂලාගේ දූෂිත පාලනය බව සත්‍යයක්. නමුත් අරගලයේ ගැඹුර ඉන් එහාට විහිද යනවා. ඊට කදිම උදාහරණය ඔය කාලයක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ජාතිවාදය. හොඳේ, මේ රට තුල කූට ලෙස ජාතිවාදයේ වපුරනු ලැබූ ප්‍රධානතම කණ්ඩායම කවුද? දේශපාලනඥයින්. ඒ බව අවිවාදාත්මකයි. කවුරු මොනවා කිව්වත් අරගලයේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් වුණේ සිංහල දෙමළ මුස්ලිම් වාර්ගික සමගිය. බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු ආගමික බැඳියාවක් නිර්මාණය වීම. එහිලා ප්‍රමුඛ වූයේ තරුණ පරපුරයි. ආණ්ඩුවට 3/2 බලයක් තිබුණා. ඒ 3/2 බලයේ තිබුණු ආණ්ඩුවට ඒ අරගලයේ ළඟ දන ගහන්ට වූ බව අමතක කරන්න එපා. හොඳේ, ඇත්තම කිව්වොත් බලය අත තිබූ ධනපති ආණ්ඩුවක්. මෙසේ දන ගැසූ වෙනත් අරගල අපේ ඉතිහාසයේ සටහන්ව නැහැ. පැරණි වමේ ව්‍යාපාර ඉතිහාසයේවත් මෙවන් දිනයක් නොතිබූ බව කිව යුතුයි. ජනපති පලා ගිය අගමැති ඉල්ලාස් වූ කැබිනෙට්ටුව නිකම්ම නිකන් ලී කැබිනෙට්ටුවක් බවට පත් වූ වෙනත් අරගලයක් අපේ ඉතිහාසයේ නැහැ. ගාලු මෝදර අරගලේ හැරෙන්නට, ගෝල් ෆේස් අරගලේ හැරෙන්නට. ඉතාම පැහැදිලිව මේ අරගලයේ සමාජගත කළ කරුණක් තියෙනවා. මොකක්ද ඒ කරුණ? අද සමහර දේශපාලනඥයින් ඔය අරගලකරුවන් සමග ව්‍යුරුවෙන් වගේ හැසිරෙන්නේ තම ගෙවල් ගිනි තැබූ බවට පවසමින්නේ නේද? ඔය අහිංසක අමරකීර්ති අතුකෝරල වගේ මන්ත්‍රීවරයෙකු ඝාතනය වූ බව පවසමින්නේ මේ සමහර මන්ත්‍රීවරු මැති ඇමතිලා ව්‍යුරුවෙන් වගේ හැසිරෙන්නේ අරගලයට එරෙහිව නේද? නමුත් මේ බොහෝ දේශපාලනඥයින් අරගලකරුවන් ඔය කාලකන්ණින් ලෙස දකින සැබෑ හේතුව ඇත්තටම ඒකක්වත් නෙවෙයි. මේ ගාලු මෝදර අරගලය දිගින් දිගටම සමාජගත කළ කතිකාව දැන් අතිශය වැදගත් මාතෘකාවක් බවට පත්ව අවසන්. ඒකයි ඔය හුඟක් දේශපාලනඥයෝ අරගලයත් එක්ක තරහ. අපේ රටේ පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පසුගිය දශක කිහිපය පුරාම අන්ත දූෂිත වී ඇති බව මේ අරගලේ සනාථ කළා. මේ අරගලේ වඩවඩාත් එය තහවුරු කළා. අල්ලස දූෂණයේ බලය අවභාවිත කිරීම මගින් මේ රට දුප්පත් කර ඇති බව අරගලේ ඔස්සේ සමාජගත වුණා. අද ඔය පුංචි එකාගේ මුවෙහි පවා ඇත්තේ මුන්හොරු. මමත් ලොකු වෙලා දේශපාලනඥයෙක් වෙනවා. එහෙම කරලා හොරා කාලා BMW එකක් ගන්නවා වගේ කතානේ නේද මේ පුංචි කිරිසප්පියොත් කියනවා. ඒ වගේමයි අද ඉන්න මේ රට පාලනය කර බොහෝ දේශපාලනඥයින් කල් ඉකුත් වී ඇති බව මේ අරගලයේ රටට කියා දුන්නා. බොහෝ අය හිතන්නේ මේ කල් ඉකුත් වෙන්නේ කිරි පැකට් විතරයි කියලයි. නෑ, මේ ඉන්න දේශපාලනඥයින් ගිනුත් වැඩි පිරිසක් කල් ඉකුත් වූ කිරි පැකට් වගේම තමයි. හොඳේ, ඒ බව කියලා දුන්නේත් අරගලයේ. සිංහාසන වලින් බහින්නේ නැත්තම් බස්සල ගෙදර යවන්න ජන අරගලයකට හැකි බව අපේ ඉතිහාසයේ පෙන්වූ පළමු අවස්ථාවත් මේ අරගලයයි. මේ කොයි කවුරුත් එකක් මතක තියාගන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරමින්, ජාතික ධනය කොල්ලකමින් විකුණා දමමින්, ජාතික සම්පත් විනාශ කරමින්, ලෝකේ 4 අතින් ණය ගනිමින්, ඒ ණයවලින් බාල් නටමින්, විධායකය ව්‍යවස්ථාදායකය එක්ව අධිකරණයේද යටපත් කරමින් ආසියාවේ අන්ත දිලිඳුම රට නිර්මාණය කලේ ගෝල් ෆේස් අරගලකරුවන් නම් නෙවෙයි. හොඳේ, කලාපයේ කෝටි ප්‍රකෝටිපතියන් අතර මේ ගෝල් ෆේස් අරගලකරුවෝ නැහැ. හොඳේ, අද අපේ කලාපයේ ඉන්න කෝටි ප්‍රකෝටිපතියන් අතර සිටින්නේ රටේ ධනය හොරා කෑ දූෂිත දේශපාලන පැලැන්තිය විනා අරගලකරුවන් නෙවෙයි. අතිවිශාල ණයකන්දකර රට යටකලේ ගෝල්ෆේස් අරගලකරුවන් නෙවෙයි. ඊනියා සංවර්ධනයේ පෙන්වමින් රටේ පරිසරයේ විනාශ කළේ ගෝල්ෆේස් අරගලකරුවන් නෙවෙයි. මේ
ජාතියේම පාලකින් සිටි තව රටවල් ලෝකේ තියෙනවා. ඒ රටවල පාලකින් කීප දෙනෙකුගේ නම් මතක් කරමින් ගාලුමෝදර අරගලකරුවන්ට කාලකන්ණි කියන්නට පෙර රට කාලකන්ණි කළ තමුන් කොයි එකටත් කන්නාඩි ළඟට ගිහිල්ලා තම තමන්ගේ මුහුණ බලාගත්තොත් හොඳයි කියලා මතක් කරන්නම්. ටියුනීසියාවේ බෙන් අලි, ඇල්ජීරියාවේ අබ්දුල් අසිස්, ඉන්දුනීසියාවේ සුහර්තු, සූඩානයේ ඕමාර් අල් බෂීර්, ඊජිප්තුවේ හොස්නි මුබාර, පිලිපීනයේ මාකෝස්ලා සහ අපේ රටේ කල් පැනපු කිරිපැකට් වගේ සමහර දේශපාලන උන්දලත් අතර වෙනසකට ඇත්තේ නම් ගම් පමණයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. මට දැන් ඉස්සරට වඩා හොඳට පේනවාමයි පුතේ. බිනීමට එහා ගිය දැක්මක් Vision Plus S කන්නාඩි මතුගම. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.